අපි හැමම කතා අහන්න ආසයි නේද? හැබැයි අද මං කියන්නේ යන කතාව නම් අහන්න ආසයි හිතෙන ලස්සන සුරංගනා කතාවක් නෙවෙයි. අපි හැමෝටම පාඩමක් ඉගෙන ගන්න තියෙන කතාවක්. බලමු. මොකද ඒ කතාව? එක පුංචි පවුලක් තිබ්බා. බිරිඳයි ස්වාමියයි පුතුනි. මේ කොල්ලෝ දඹදිව ගිහිල්ලා මාර්තු 12 වෙනිද ලංකාවට ආවා. මේ වන විට මුළු ලෝකෙම කොරෝනා වසංගතය පැතිරිලා තිබෙන තත්ත්වයක්. නමුත් මේ වන විට ලංකාවේ නිරෝධායන යන්ත්‍රණයක් තිබෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ කෙලින්ම නිවසටම ගියා. ගියට පස්සේ මේ බිරිතට මේ අම්මට කොරෝනා වෛරස් පුංචි පුංචි රෝග ලක්ෂණ තිබ්බා. හැබැයි මේක මේගොල්ලෝ ගණන් ගත්තේ නැහැ. ගණන් ගත්තද නොසලකා හරියද කියන දන්නේ නැහැ. නමුත් කොහොම හරි මේ රෝග ලක්ෂණ මේගොල්ලෝ සංගවා ගත්තා. ඊට පස්සේ ටිකෙන් ටික මේක වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ පුතා IDH රෝහලට කෝල් එකක් ගත්තා. කෝල් එකක් කරගෙන කිව්වා තම මමට මේ වෛරස් රෝග ලක්ෂණ තියෙන බව. ඊට පස්සේ මේක ටෙස්ට් කරයින් පස්සේ අය කොරෝනා වෛරස් පොසිටිව් රෝගී බවටපත් වුණා. ඊට පස්සේ 2020 අප්‍රේල් 16 නිරෝධායනය කළ පවුලේ සමාජිකයන් සහ එම ප්‍රදේශයේ ජනතාව 149ක් බව සෞඛ්‍ය පැවසුවා. ඊට පස්සේ 2020 අප්‍රේල් 17 පවුලේ සමාජිකයන් 3 දෙනෙකුටත් මේ කොරෝනා වෛරස් ධනාත්මක ලක්ෂණ මතු කරන්න පටන් ගත්තා. පුතෙකු මුහුණු ආවරණ තොගයක් දෙහිවල ෆාමසියකට විකුණලා තිබ්බා. එම ඖෂධ හලවසා දමා මුද්‍රා තබා එහි සේවය කළ සේවකයන්ට නිරෝධානයට ලක් වෙන සිද්ධ වුණා. ඊට පස්සේ මේ මුහුණු ආවරණ ගිනි තැබීමේ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළා. 2020 අප්‍රේල් 18 නිරෝධායනය සඳහා රැගෙන ගිය අසල්වැසි පුද්ගලයින්ගෙන් 6 දෙනෙක්ම කොරෝනා වෛරස් ධනාත්මක බව පරීක්ෂණ වලින් තහවුරු වුණා. හරිම බලපතරයි. ඊට පස්සේ මොකද උනේ බලමු. 2020 අප්‍රේල් 19 එම ප්‍රදේශයේ ගැවිලි කාන්තාවක් වේදනාව හේතුවෙන් කාසල් වීදියේ රෝහලට ගියා. එහිදී කොවිඩ් සඳහා කරන ලබන පරීක්ෂණය මෑතුල ධනාත්මක බව පැවසුවා. කෙලින්ම වයිඩිච් රෝහලට ගෙන ගියා. ආරක්ෂක නිලධාරීන් එම ප්‍රදේශයේ සිටින සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ගියා. 2020 අප්‍රේල් 20 එම ප්‍රදේශයේ පරීක්ෂණ ධනාත්මක මට්ටමේ සිටින සැලුම් හිමියෙකු එළවලු වෙළෙන්දෙන් සහ මිනිසුන් සමග සම්බන්ධතා ඇති බොහෝ අය ජීවත් වුණා. එම ප්‍රදේශයේ සිටින සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ගියා. 2020 අප්‍රේල් 20 24 දිනෙට කොවිඩ් 19 ධනාත්මක අවස්ථා හඳුනාගෙන තිබ්බා. අවසාන ප්‍රතිඵලය දින 5ක් තුළ 46 දෙනෙකු එම ප්‍රදේශයේ සිට කොරෝනා වෛරස් ආසාදිතයින් බවට තහවුරු කරගත්තා. මෙන්න මේකයි කතාව. ඔබ හොඳින් මතක තබා ගන්න. කොවිඩ් 19 සැහැල්ලුවෙන් ගන්න එපා. මේ ඉතාම බරපතලයි. තමන් ආශ්‍රය කරන පුද්ගලයන් ගැන වඩා සැලකිලිමත් වෙන්න. හැම ආශ්‍රයක්ම පුළුවන් තරම් අඩු කරන්න. ඉතිරිට වෙලා තනියම පවුලේ අයත් එක්ක විතරක්ම ඉමු. නැත්තම් මේ වගේ සුරංගනා කතාවක් නෙවෙයි. මේ වගේ ඇත්ත කතාවක් ඔබේ ජීවිතයටත් ලියන්න වෙයි.